Samanta cakkhavalesu atra gacchantu devata saddhammam muni rajassa sunantu sagga mokkhadam dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta Badanta Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Garu kateyutu Nayaka Hamdran Mahansayagen avasara Wedawasaya karana Ananda Hamdran Mahansaya athulu anikut Hamdran Mahansa Saddhavanta Pinwathuni Battaramulla Chitta Vivekashrama me Purana Viharasthane 2020 katina maha pinkama labana maase නැතනම් ඊගා මාසේ පවත්වන දාගෙන ඉන්නවා ඒ කටින පින්කම වෙනුවෙන් පවත්වන ධර්මදේශනා මාලාවේ එක ධර්මදේශනයක් තමයි අද දවසේ යොදාගෙන තියෙන්නේ දැන් අපි මේ සඳහා මේ පින්වතුන්ට පාඩම් තියෙන කවුරුත් බෞද්ධ විදියට භාවිතා කරන තුන් සූත්‍රයේ රතන සූත්‍රය සම්බන්ධව දේශනාවක් අද දවසේ පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව තමන්ට පාඩම් තිබුණා නැවත ඒ සිංහල සරලාර්ථයත් සහිත රතන සූත්‍රය අන්තර්ගත පත්‍රිකාවක් දැනට ලබා දීලා තියෙනවා. මේ රතන සූත්‍රය දේශනාව බුද්ධ දේශනාව බුදුහාමුදුරුව රතන සූත්‍රයේ ඇයි දේශනා කරේ දේශනා කරපු කාරණේ වගේම දේශනා කරපු ස්ථානය ඒකම මේ රතන සූත්‍රය තුල අන්තර්ගත වෙන ධර්ම කාරණා සම්බන්ධව අද කෙටියෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා රතන සූත්‍ර දේශනාවේ නිදානේ දිහා බැලුවම වර්තමානයේ අපිට ඉතා වටිනා අපි මුහුණ දීලා ඉන්න ලෝකයේම මුහුණ දුන්න ස්වභාවික සංසිද්ධියක් මේ සූත්‍රීය දේශනාවට නිදානිය වෙනවා. ඒ ස්වභාවික සංසිද්ධිය තමයි මේ වෛරස් රෝග. දැන් අපි වර්තමානයේ දන්නවා වෛරස් රෝග කියලා જાතියක් කියනවා මේ වෛරස් රෝග කියන ඒවා පැරණි මිනිස්සු විවිධ නම් වලින් හඳුන්වනවා මේ වර්තමානයේ හඳුන්වන නම තමයි වෛරස් රෝග කියන්නේ ඒක අලුත් නම දැන් මේ පින්වතුන්ගේ කුඩා කාලයේදී මේ වෛරස් රෝග හඳුන්වන්නේ ওই නමින් නෙමෙයි දෙයියන්ගේ ලෙඩ කියලා දැන් ඒ අනුව බලනකොට මේ දෙයියන්ගේ ලෙඩ හරි වෛරස් රෝග හරි අපේ බෞද්ධ සාහිත්‍ය තුල බෞද්ධයන්ට මුලින්ම මුණ ගැහෙන මේ වෛරස් රෝග ලෝකේ තිබුණා කියන්නේ මුල්ම සාක්ෂියක් විදිහට අපිට ලැබෙන්නේ පොතපතර බණ පොතර ඇතුළත් වෙලා තියෙන්නේ මේ රතන සූත්‍රයේ දේශනා කරපු නිදානේ මේ වෛරස් රෝගය තැදුනේ එදා දඹදිව රාජ්‍යයන් 18ක් තිබුණා 16ක් තිබුණා ඒ 16 වජ්ජි කියන රාජ්‍යයට අයිති වෙලා තියෙන විශාලා මහනුවර කියන ප්‍රදේශය තමයි මේ වෛරස් රෝගිය එදා දරුණුවට හැදුනේ දැන් ඉස්සර මිනිසුන්ටත් මේ විදිහට මේ වෛරස් රෝග කියන්නේ බෝ වෙන රෝග මේ බෝවෙන් රෝගයක්
සමාජගත වුණොත් ඒ රෝගයේ විවිධ තත්ත්ව තියෙනවා දරුණු රෝග තියෙනවා තරමක් දරුණු රෝග තියෙනවා දැන් මිනිස්සුන්ට හැදෙන හෙම්බිරිස්සාව කියන කැස්ස කියන එක සමහර විට බෝ වෙන රෝගයක් නමුත් දරුණු නෑ දැන් අපි සාමාන්‍යයෙන් දෙයියන්ගෙලෙඩ කියලා හඳුන්වන පැපල සරම්ප ගම්මුල් ගාය වගේ දේවල් ඒත් මේ රෝගමයි බෝ වෙනවා ඒ ටික කාලෙකින් ඒ රෝගේ නිට්ටාවට සුව වෙනවා නමුත් කලින් කලට එක එක සමාජවල දරුණු ලෙස බෝ වෙන රෝග ඇති වෙනවා මේ බෝ වෙන රෝගයක් මනුස්ස සමාජය තුල හටගත්තොත් ඒ සමාජයේ ඒ සමාජයට බිය තුනක් අත් වෙනවා එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි අනාගතෙත් එහෙමයි අතීතෙත් එහෙමයි වර්තමානෙත් එහෙමයි අනාගතෙත් එහෙමයි මොනවද මේ බිය තුන පළවෙනි එක තමයි රෝගය සඳහා බියක් ඇති වෙනවා රෝග බිය මොකද හේතුව මේ රෝගය මොකක්ද කියලා හඳුනගන්නේ හඳුනගන්න බෑ හඳුනගන්න යන්න යන්න බෝ වෙනවා ඒතර රෝග බිය ඇති වෙනවා එතකොට රෝග බිය ඇති වෙනවා එකම මේ සමාජයේ මිනිස්සු ඒ රෝගයෙන් පෙළෙන නිසාවෙන් රෝගී භාවය දැඩි වෙනකොට තමන්ගේ රැකී රක්ෂා ගොවිතැන් ඒ ගොවිතැන් කටයුතු ආදී සම්පූර්ණ නැන හිටිනවා එතකොට අනිවාර්යෙන් මේ බෝ වෙන රෝග වලින් එදත් එහෙමයි අදත් එහෙමයි රෝග බිය එක ඒ රෝගය නිසාවෙන් පැන නගිනවා සමාජයේ දුර්භික්ෂ බිය. ඒ කියන්නේ කෑම බීම හිඟවීම. මේ රෝග බියෙන් උපදින තව දෙයක්. දැන් ඊට පස්සේ ඕනම කාලයක මේ මනුස්ස සමාජය තුළ මේ බෝ වෙන රෝග ව්‍යාප්ත වෙනකොට මේ දුර්භික්ෂ බිය එක්ක මිනිසුන්ට සිදු වෙනවා රෝගයේ දරුණු නොවුනත් රෝගයේ දරුණු නොවුනත් කණ්ඩ නැතුව මැරෙන්න සාගින්නේ මැරෙන්න වෙනවා මේ සාගින්නේ මිනිස්සු මැරෙන්න යනකොට තව බියක් ළඟට එනවා මේක අතීතයේත් ආව වර්තමානයේත් එනවා අනාගතයේත් එනවා මේක මනුස්සත්වයේ තුල දකින්න තියෙන ලක්ෂණයක් ඒ බිය තමයි අමනුස්ස බිය දැන් මේ අමනුස්ස බිය දරුණු රෝගයක් පැතිරෙනකොට බෝ වෙන රෝගයක් පවතිනකොට ඇති වෙන්නේ කොහොමද මේක හැමදාටම වෙලා තියෙනවා මනුස්ස සංහතියේ මුළු ඉතිහාසයේම මේ තත්ත්වය මෙහෙමමයි වර්තමානයේත් එහෙමමයි මේ අමනුස්ස බිය එන්නේ දැන් රෝගය ව්‍යාප්ත වෙනවා බෝ වෙනවා රෝගය සුව වෙන්නේ නැහැ ඒ රෝගය සුව වෙන්නේ නැති හින්දා මිනිසුන්ට අර ආහාර පාන ආදී දේවල් හම්බ හදා ගන්න බෑ ගොවිතැන් ආදී දේවල් දුර්වල වෙනවා ආහාර හිඟ වෙනවා කාලයක් යනකොට ඒකට ආහාර හිඟ වීම නිසා මේ මිනිස්සු තව තවත් උඟක් පිරිසක් මරණයටපත් වෙනවා අනික අයට යමක් කරගන්න පුළුවන් ශක්තිය නැති වෙනවා මේක වෙනකොට මේ මිනිස්සු මැරෙනකොට වෙන්නේ එදත් එහෙමයි අදත් එහෙමයි මේ මිනිස්සු මරණයටපත් වෙන මිනිස්සු රෝගී වෙනකොට මිනි ගම්වල වැඩි වෙනකොට ඒවා හරියට වෙනද වගේ ආරක්ෂිතව ඉවත් වීමක් සිදු වෙන්නේ සමහර ගෙවල් ඇතුලේ මිනි ඉතුරු වෙනවා මොකද මේ බෝ වෙන හින්දා රෝගේ මිනි තමන්ගේ ලෙඩ්ඩු දාලා මිනිස්සු යනවා එතකොට ඒ ලෙඩා ගේ ඇතුලේ මැරෙන්න පුළුවන් මැරෙනවා දැන් උනත් මේ වර්තමානයේ හිම වෙනවා මේ කොරෝනා රෝගයත් ඒ වගේ එකක් ඒ කාලෙත් අපේ රටේ නැති වුණාට සමහර රටවල මේවා වුණා දැනුත් වෙනවා දැන් මේ මලමිනි වැඩි වෙනකොට මලමිනි ආහාරයට ගන්න තිරිසන් සතුන් අර ගම්මාන වලට වදිනවා එතකොට එක මනුස්ස බයක් ඒක අමනුෂ්‍ය කියන්නේ මිනිස්සු නෙවෙයි කියන එක දැන් අමනුෂ්‍ය වර්ග කීපයක් ඉන්නවා අපි දකින්න අපිට පේන අමනුෂ්‍ය තමයි තිරිසන්. දැන් තිරිසන් සතුන් අලි කොටි වලස්සු ඌරෝ ආදී සතුන් ඒ වගේම
nari wage sattu me malamini anubhava karana sattu ugussa wage satun me satun tika igawata ara gammana aakramane karana eka me pinwathunnak daginna puluwame e wage siddhi me corona kaaleedi lankawen siduna e malamini dakala neme minissu yanne anti tang wala maha parwal wala sattu evidinna patan ganna oka thamai eka Durbi me me amanusya biak gitu. Me manusia nanti tenaga tirisan satun praja karena. Itu pada ekan isahin, ini satun te godur wenoa marane te patte non ek kani satun geng wenoa. Oke ekan biak. Itu pada ini dia te arwisala manusia tirisan satun geng wisala lesa kani una minisu marane te patte una. Me kita pada waktu ini අමනුෂ්‍ය බියට ඒත් එක්ක මේ මිනිස්යාගේ තියෙන එක දෙයක් තමයි දැන් මෙහෙම තමන්ට විග්‍රහ කරගන්න බැරි තේරෙන්නේ නැති යම් කිසි විදිහේ වේශනයක් වෙනවා නම් ඒ වේශනට හදා ගන්නවා මිනිස්සු හිතන්නේ ඒක අද්භූත සිද්ධියක් කියලා දැන් අපි උනත් දැන් පරණ කාලේ වුණත් දැන් හඳුන්වන්නේ පැපල වගේ බෝ වෙන රෝග වලට දෙයියන් ගෙලෙඩ. මේ එහෙම දීලා තියෙන මේ මේ ලෙඩේ බෝ වෙන හින්දා දෙවියෝ වගේ මේකට පරිස්සම් විය යුතුයි. දෙවියන්ට කරන විදිහට දෙයියන්ගේ ලෙඩේට දෙවියන්ගේ විදිහට හලකන්න ඕන. මෙහෙම මේ මනුස්ස සමාජය තුළ ජන විඥානය තුළ මේ රෝග නිරාවරණය කියන්නේ රෝගය පැතිරෙන එක නවත්ත ගන්න සියලුම සමාජවල විවිධ ක්‍රම තියෙනවා. ඒ ක්‍රම ඇතුලේ තියෙනවා භූත විශ්වාස. මොකද මෙහෙම දෙයක් වෙනකොට මෙච්චර මිනිස්සු මැරෙනකොට රෝගී සුව වෙන්නේ නැත්නම් රෝගීක මිනිස්සු වැඩි වෙනවා නම් තව තවත් මිනිස්සු රෝගීන් බවට හැරෙනවා නම් එතකොට මිනිස්සුන්ගේ මනස් තුල හට ගන්නවා මේක දේව සාපය. මේ දේව ශාපයක් වුණාම ඒ දෙවියෝ කියන්නේ අමනුෂ්‍යයෝ. එතකොට අමනුෂ්‍යයන්ගේ ශාපය. එතකොට ඒකත් මොකද්ද? බය. ඒ බය අමනුෂ්‍ය බියයි. දැන් මෙන්න මේ තුන් බිය. ඒ කියන්නේ රෝග බිය. ඒ වගේම දුර්භික්ෂය. දුර්භික්ෂය රෝග බියක් ඇති වෙනකොට නිකන් හටගන්න එකක්. මොකද මිනිස්සුයෝ ඊක ඔවිතෙන් ආදී දේවල් වලට යන්න බැරුව ඒවා පහළ වෙලා මිනිස්සුන කන්ට නැතු යන එක. දැන් ඒක ඊට පස්සේ අර තිරිසන් සතුන්ගෙන් ගම්මාන විනාශ වෙන එක හා තම තමන්ගේ විශ්වාස පදනම් කරගෙන දෙවියන්ගේ ශාපයක් ලෙස මේක සැලකීම කියන බිය. මේ බිය වර්ග තුන එකතු වෙනවා. දැන් මෙන්න මේක බුදුහාමුදුරුවෝ බෝධිසත්ව විදියට බුද්ධත්වයේ ලැබලා අවුරුදු 5කින් බුද්ධත්වයේ ලැබලා අවුරුදු 5ක් 5ක් ගත වෙනකොට තමයි විශාල මහනුවර මේ කියන තුම්බිය ඇති වුනේ අවුරුදු 5යි එතකොට බුදුහාමුදුරුව වැඩ සිටියේ රජගහ නුවර මම රජගහ නුවර ඉඳලා එතකොට මගධ දේශය රජගහ නුවර එතකොට ලිච්ඡවි ජනපදයේ තමයි විශාල මහනුවර අගනගරය කියන්නේ. දැන් මේ මේ නගරවල් දෙක දැවැන්ත ගංගානංගඟෙන් වෙන් වෙලා තියෙනවා. ගංගානංගඟෙන් වෙන් වෙලා තියෙනවා. ඒකෙන් හින්දා මේ ලොකු ගංගා රාශියකින් වට වෙලා තමයි ලිච්ඡවි ජනපදයේ තියෙන්නේ. වටේනම ගංගා තියෙනවා. එක පැත්තකින් හිමාල පර්වතය තියෙනවා. ඒක හින්දා දැන් මේ මේ රෝගීන් අද වගේ වෙනත් ජනපදවලට සේන්දු වෙන එක අඩුයි. ඒක හින්දා මේක විශාල මහනුවර විතරක් ව්‍යාප්ත වෙච්චි වෛරස් රෝගයක්. අමුතු දෙයක් නැහැ මේක. අපිට ඉතිහාසයේ දකින්න තියෙන මුල්ම වෛරස් රෝගය. සාක්ෂි ඇතුළුව තියෙන එක. ඉතින් මේ තත්ත්වයේ තියෙද්දී දැන් අර රෝගී තත්ත්වයේ වැඩි වෙන්න රාජ්‍ය පාලකයෝ වෙන්න පුළුවන් උපදේශකයෝ වෙන්න පුළුවන් ඒ වගේම සාන්ති කර්ම කරන අය වෙන්න පුළුවන් ප්‍රභුවර වෙන්න පුළුවන් විවිධ දේවල් මේ රෝගය වළක්ව ගන්න සිදු කරනවා. ඒකවර කරන්න තියෙන්නේ බෙහෙත් තුලින් කරන්න බැරි නිසා වෙයි.
යාගහෝම තමයි කරන්න වෙන්නේ. දැන් මේ යාගහෝම විවිධ ඒවා කරනවා. නමුත් මේ රෝගය අඩු වෙන්නේ නැහැ. එන්න එන්න ගම්මාන පිටින් මැරලා යනවා. ව්‍යාප්ත වීම නවතින්නේ නැහැ. එදා හිටිය විශාල මහනුවරාවට ඒ වගේ ලිච්ඡවි රාජ්‍යෙම හිටියේ ලොකු බමුණු ගෙනහලා විශාල යාග කරනවා ලිච්ඡවි රජවරු. නමුත් මේ රෝගය හක් කරන්න බැරි වුණා. විවිධ විදිහේ තොවිල් කරා බලි යාග යවුවා. විවිධ දෙවියෝ සතුරු කරන්න බ්‍රාහ්ම්‍ය සතුරු කරන්න හෝම කරා යාග කරා. නමුත් ප්‍රශ්නේ විසඳුන්නේ නැහැ. එතකොට මේ බුදුහාමුදුරුව ගැන ඉන්දියාවේ එච්චර ජනප්‍රිය නැහැ. මොකද හේතුව බුද්ධත්වයේ ලැබලා අවුරුදු 5යි. විශාල ශ්‍රාවක පිරිසකුත් නැහැ. නමුත් කවුරු හරි දැන් අර ලික්ඛවි රාජ්‍යයේ ඉඳලා විශාල මහනුවර ඉඳලා දැන් අපිට මේ වගේ විශාල හානියක් වෙලා තියෙනවා මේ රාජ්‍යයට කියලා පණිවිඩකරුවෙක් එනවා මගධ දේශයට. මේ පණිවිඩකරයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? බිම්බිසාර රජතුමාගෙන් යම්කිසි සහනයක් බලාපොරොත්තු. මොකද්ද මේ අපිට වළක්ව ගන්න බැරි රෝගයක් තියෙනවා, ඒකට මොනවද කරන්න පුළුවන්? එතකොට ඒ මාර්ගයෙන් එන්නේ සාම දූතයාට තමයි පණිවිඩය හම්බෙන්නේ. මේ මේකට යමක් කරන්න පුළුවන් නම් ඉන්නේ එකම එක්කෙනයි, එයා තමයි ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ. මේක ලැබෙන්නේ ඒගොල්ලන්ට, මේ පණිවිඩය ලැබෙන්නේ රජගහනුවරින්. එතකොට මේ පණිවිඩයේ ලිච්ඡවි රජවරුන්ට දැනුනොම ඒගොල්ලෝ සූදානම් වෙනවා බුදුහාමුදුරුව ඉක්මනින් වැඩමවන්න ලිච්ඡවි ජනපදයට. බලාපොරොත්තු මොකද්ද? මේ තුම්බිය අහක් කරන එක. දැන් මෙන්න මේ සංසිද්ධිය තමයි මේ රතන සූත්‍රයේ නිදානි. මේ සංසිද්ධිය තමයි රතන සූත්‍රයේ නිදානි. දැන් බුදුහාමුදුරුවෝ මේ ආරාධනාව කරනවා බුදුහාමුදුරුවන්ට. මොකද විශාල මහනුවර තියෙන මෙන්න මේ වගේ රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය, මේ මිනිස්සු වෙලා ඉන්න මේ පීඩාවෙන් ගලව ගන්න බුදුහාමුදුරු ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා මම මහා සංඝයා සමග වඩිනවා කියලා බුදුහාමුදුරු අර දූතයන්ට කියනවා. මේ දූතයන් පණිවිඩය ගිහිල්ලා තමයි බුදුහාමුදුරු පස්සේ අවශ්‍ය පරිදි පහසුකම් සලසලා ගමන් පහසුකම් සලසලා විශාල මහනුවරට වැඩම කරන්නේ. මේ විශාල මහනුවර තියෙනවා මේ ලිච්ඡවි රජවරුන්ගේ සමිති ශාලාවක්. මිනිසුන්ට විවිධ දේවල් වලට, උත්සව වලට, නැකත් උත්සව වලට එකතු වෙන්න පුළුවන්, ආගමික උත්සව වලට එකතු වෙන්න පුළුවන් විශාල ශාලාවක්. ඒකට කියන කූටාගාර ශාලාව. මේක ප්‍රසිද්ධ ශාලාවක් ඉස්සර ලිච්ඡවි රජපෞලටයි. දැන් මේ කූටාගාර ශාලාව තමයි බුදුහාමුදුරුව වෙනුවෙන් මේ පිළිගැනීමයි හැම දෙයක්ම කරන්නේ, නවාතැන් දෙන්නේ. කූටාගාර ශාලාවට තමයි බුදුහාමුදුරුව වැඩම කරන්නේ. එතකොට එහෙම වඩිනකොට විශාල මහා සංඝරත්නයක් නැහැ ඒ වෙනකොට. අඩු හාමුදුරුවන් වහන්සේලා සංඛ්‍යාවක් මේ ගමනට වැඩම කරන්නේ. දැන් වැඩම කරලා දැන් මුලින්ම බුදුහාමුදුරුව මේ මිනිසුන්ට මේ තුම්බිය අඩු වෙන්න මොනවද කරන්න කියලා අද වර්තමාන බෞද්ධයෝ හිතලා තියෙන දෙයයි බුදුහාමුදුරුව සිදු කරපු දෙයයි හුඟක් වෙනස්. එහෙනම් ධර්මීය කියලා අපිට ඉගෙන ගන්න වෙන්නේ සත්‍ය ලෙස මොනවද බුදුහාමුදුරුව එදා අර තුම්බිය නැතිකරන්න කරේ? අපි හිතන දෙයක්ද කරේ? දැන් රෝග බිය නැති වෙන්න අපි ඔයගොල්ලෝ කරන දෙයක්ද කරේ? මේක තමයි ධර්මීය ඉගෙන ගත්තම ඉගෙන ගන්න ඕනේදී. දැන් අන්නේ කාරණේ තමයි අපි මතක් කරලා දෙන්න බලන්නේ මේ දේශනාවෙන්. අපි දන්නවා මේ
මේ සංසිද්ධිය සම්බන්ධ වෙලා මේ සිද්ධිය සම්බන්ධ කරගෙන මේ දුර්භික්ෂය බුදුහාමුදුරුවන්ගේ මග පෙන්වීමේ යටතේ විශාලා මහනුවරින් ඉවත් වුණා කියන එකත් අපිට ඉතුරු වෙලා තියෙන සාක්ෂිය. ඉවත් වෙලක් තියෙනවා. ඒ වගේම මේ සඳහා බුදුහාමුදුරුව කරපු දේශනාවක් තියද පැහැදිලි කිරීමක් තියද ඒ පැහැදිලි කිරීම තමයි රතන සූත්‍රය. රතන සූත්‍රය කියලා අපි දන්නවා. එතකොට අපිට ওই දෙක ඉතුරුයි. මේ වින්වතුනුත් ওই දෙක දන්නෝ. දාම්පාතලේ ඉගෙනගෙන හරි කොච්චියෝල හරි දන්නවා. රතන සූත්‍රයේ කියලා විශාලා මහනුවර බුදුහාමුදුරුව රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය අහක් කරා. එතකොට දැන් ඔන්න දැන් බෞද්ධයෝ කවුරු හරි ලෙඩ වුණාම රතන සූත්‍රය කියනවා. ඒ මොකද බුදුහාමුදුරුව මේ රෝග බිය නැති කරලා තියෙනවා. මේ රෝගියා විශාල රෝගියා, සමාජ සමාජයේ පැතිරිච්ච රෝගියා රතන සූත්‍රයෙන් දේශනා කරලා ඉවත් කරලා තියෙනවා. ඒක අපි දන්නේ දෙයක්. ඒ වගේම පෙලක් අය නිකන් හීනෙන් හරි මොකෙකුට හරි බය වුණොත් ඔන්න පහවදා රතන සූත්‍රය කියනවා. මොකද ඒ බුදුහාමුදුරුවෝ රතන සූත්‍රය කියලා අමනුෂ්‍ය බිය අහක් කරලා තියෙනවා. මේ කවුරුවත් රතන සූත්‍රය කියනවා දැකලා නැහැ. අපි මේ මේ දැන් ඔය ගම්මාන තියෙනවා, ගම්මාන වලට අලි පනිනවා. දැන් අලින්ගෙන් වෙන හානිය නවත්තන්න, වනසත්තුන්ගෙන් වෙන හානිය නවත්තන්න ලංකාවේ බෞද්ධ රතන සූත්‍රය කියන්නේ නැහැ. ඇයි ඒ? අලියා මිනිස්සෙකින්දද? ඒ අපි හිතාගෙන ඉන්නේ මේ රතන සූත්‍රයේ දේශනා කරන්නේ අම්මා අමනුස්ස බය කියන්නේ මේ යක්කු දෙයියෝ විතරයි කියලා. දැන් මෙතනදී අමනුස්සයෝ තමයි තිරසන්නෝ. මොකද ඔයගොල්ලෝ ලෙඩ වෙලා බලන්න, ගම්මානයන් ලෙඩ වෙලා බලන්න කොහොමද යක්කු දෙවිද ඒවා ගම්මානවට ලං වෙන්නේ, ගෙදෙට ලං වෙන්නේ, ඇලේ ඉන්නේ සත්තුද කියලා. මිනිස්සු දුර්වල වෙනකොට මුලින් එන්නේ යකුන් දෙවියන් නෙමෙයි අපි ළඟට. තිරසන් සත්තු. තිරසන් සත්තුගෙන් තමයි මූලික හානිය සිදු වෙන්නේ. දැන් ඒක තමයි මේ ස්වභාවය. අපි මොකද හැමදාම ඒ සත්තු කැලේට එලෝගෙන ඉන්නේ, බලෙන් ඉන්නේ අපි. ඒගොල්ලන්ට බලයක් එන්නේ අපි ලෙඩ වුණාම විතරයි. මිනිස්සු ලෙඩ වෙනවා කියන්නේ තිරිසන්නුන්ට බලය යනවා කියන්නේ. දැන් ඔබ වෙනවා. ඒකෙත් ලෝක ස්වභාවය. මේක කලයක් රටින් රටට වෙනස් වෙනවා, ජාතියෙන් ජාතියට වෙනස් වෙනවා නෙවෙයි. මේක මනුස්ස ස්වරූපයේ මේ සාංශාරික ස්වරූපය. දැන් කොහොම හරි දැන් අපි ඔය වගේ යමක් දන්නවා. රතන සූත්‍රයේ දේශනා කරලා කියලා දන්නවා. තුම්බියක් ඉවත් වුණා කියලා දන්නවා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ මෙතෙන්දී සිදු කරේ මොකද්ද කියලා නම් අපි හිතන්නේ වැඩි. දැන් නිකන් හිතන්නේ මේ දැන් මේ දැන් මේ කොරෝනා කියන රෝගයත් වෛරස් රෝගයක්, මහා දැවැන්ත රෝගයක්. ඔය රෝගිය බෝ වීම වළක්වන්න තියෙන හොඳම ක්‍රමය කියලා කියන්නේ මොකක්ද? ඕනම වෛරස් රෝගයක මේ ලක්ෂණේ තියෙනවා. මොකද්ද හොඳම ක්‍රමය? බෙහෙත් නැති යග ඇත්ත. බෙහෙත් නැහැ. වෛරස් රෝග වලට බෙහෙත් නැහැ. වළක්වන්න තියෙන හොඳම ක්‍රමය තමයි මිනිස්යාගේ ප්‍රතිශක්තිකරණය වැඩි වීම. රෝගයකට ඔරොත්තු දීමේ ශක්තිය වැඩි කර ගැනීම. මනුස්සයෙකුට රෝගයකට ඔරොත්තු දීමේ ශක්තිය වැඩි වෙන්න නම් කායික ශක්තිය දැන් දුර්වලයි. කොහොමද? මානසිකව යම්කිසි දෙයක් වෙන්න ඕනේ. මේ ප්‍රතිශක්තිකරණය කියන එක බලපාන්නේ මානසික ඔළුවට. මනසෙන් වැටිච්ච අය ලෙඩ වෙනවා වැඩි. ඒකින්ද ප්‍රතිශක්තිකරණය කියන එක වැදගත් වෙනවා. දැන් මෙන්න මේ ප්‍රතිශක්තිකරණය හැදුවේ එක තමයි බුදුහාමුදුරුවෝ මේ රතන සූත්‍රයෙන් කරේ. කාටද හැදුවේ? එදා ඉදිරි වෙලා ඉන්න විශාල මහනුවර ගම්වාසීන්ට. කොහොමද හැදුවේ කියන එකයි අපි ඉගෙන ගන්න ඕනේ. කොහොමද බුදුහාමුදුරුවෝ හැදුවේ? හදලා තියෙන්නේ මේ රතන සූත්‍ර දේශනාවෙන්. දැන් රතන සූත්‍ර දේශනාවෙන් එවැනි දෙයක් කරන්නේ කොහොමද? මේ මිනිස්සුන්ගේ මනස
diunu kerela, manusia ke sakti wedi kerela, me roge duru kere ehema tamai. Dan mege anu piliwelak tiyeno. Buddha nyane nge anu piliwel anu gamane kerela tiyeno. Dan buddhahamdurwanta aradhana karanne misala mahanuwareng, eda hiti indiyave vivida kapuo kattadi adi vivida aya, vivida yaga homa karata passe, ewa asarthakunu. Tapi aku aja manusia dikari, kimi manusia, demi roge itu, ekhe itu, atau ya, mewagi dewa mandalnya, di sapa itu aku bela, mewagi yakungi sapa itu aku bela, api karena mewagi kerbau mewa hak bela ya noa, homa, auru dugaana, ar minisungi manusia seperti batkala tuh, buta wisata soli imperila bay bela hiti. Dan ehema inna kaaleka eka welawaka tamai dan buddhahamuduru wedama karanne. Dan buddhahamuduru wedama karala me ratana sutraya ape potwala tiyenne buddhahamuduru ekawatawak kiya deela ananda hamuduruwanta gam niyangang wala gihilla mehemmama kiyanda kiyala. Ekai welawa tiyenne. Negeri, gaming gamat lagi hilang, gedering gedering lagi hilang, ananda hamdur mat lagi hilang, dino ha, misutre kian deh. Itu kan misutre kian ngoten, dengan api nam mipali tika kapi kian. Namu tananda hamdur mat misutre antar gatih, gamun tak kian ni bali bahasa war nam, ini bali bahasa apa? Ini minisun tu tiiran bahasa. Dengan awigol lan tu tiiran ni ringgal, kian ni pali ni pratana sutre. Mungkin antara katanya mau buat teriinnya, ekinda monohat itu ini lagan ini. Ikat dia ada, nama ika gigu ama leaderin ama. Terima, ikat si atak gigu ama tau nggak jadi lebih nama. Orang nomor tiga mana dano, alat itu, wiswa sejati. Namun, oya wiswa sejati, itu amini suntet ikarinnya. Ida, ego langi bahasa aventa mika pahdili kari. Jadi apa itu watin ni? Buddha hamdro monod, Buddha ting, awu bodh keragat ti ding. Mie tumbiya netikaran, mie minisungge pati saktiya etiwend, manusia terdiri putikar. Eti katamai katan sutre antaragat gata artikar. Jadi mie gata awalnya. Monoad anu pijuela kilapi balan doni mulmadi dan minisu gamman wal minisu bayuela araya gohom karna ya kiwe gohom da dewa sapia diviangge sapia kinda mele deha dini eka eke wakiela vivida mata kiela dan upenoni dimi korbona he dini gohom da kiela jana tawati ani hari deat ne vivida mata yano deodar minisu nda. Vivida baya kiri mulaga amanusya baya ati kiri ko ini hadir ke lady ini mi lady itu pasti karma itu piris karena amanusya itu hinda mi kevena lagi lah baya kira dan minne mi baya arah wisala mahanuara sielu manusia itu lah antar katai kira budha amtu dan ini ini baya. Ia hadir di bayar, ikan amanusia hindar tuh di bayar ni, amanusia rangkal panah awaling, wiswa segiri mengat tuh di bayar, mesalatan zutri mulgata dekeng hak karena aku tuham, mana mulgata deka tiennye ikat, mulgata deka pegolod dana yani, debutan, samagatani, bumbani, wayan, niwan kali, mesalgata deka tienon. Ega ata holing kian dia ni mono adu. Arah manusia langgar di bici boru biya gane. Dan Buddha hamdro desa nakan wa manusia ante hende. Mee wisala mahanuara tapu yang kisi bute kinnu ana. Amanusia kinnu ana. E amanusia bute terungani la. Mee wedelati ini, loko ini na ratna tu nai,
Buddha, Dhamma, Sangha. Dan itu kita, pokoknya yang ini sih sudah teriin, orang bulan teriin, nenek ini kepala ini kian, itu kita teriin ini, benar dia. Dan teriin bahasa benar, ini sih untuk itu dalam ini itu na mesutri kian ini, itu kita ini arah manusia antara bayela, biaya bela, benar vivida dikti ati kerja teh ini manusia orang, muka tuh benar mereka apa ama, mulim. Enam meja vidin dia ini tawa kata dia ini meja. Kapu ek nemei, terima ni, yang ini nemei ian ni, tuhan tu pernah mama kapu ek nemei, kata dia ek nemei. Namu manusia, mata dewi yang ge udah unne, one unne, terima ni. Ramya ge udah unne, one unne. Mereka nemei itu bagian, mereka tamainya, terima ni. Jadi, mungkin Dewi pasti anda kini kan demi ian ni. Mungkin neng ini, neng yang Dewi neng ini kan demi ian ni. Mungkin berarti mati hak kerjaan. Dewi antara tu sah dewa ti dewa, mara ti mara, Brahma ti Brahma. Kian tati itu, pati ti manusia kau golangi, naga rete tidak lah. Kau di, budu ham dulu. Kenapa ni? Neng kata mana mulma kata dingin, pahdiri keran. Yang ini tu buatan ini sama kita ni, kita pahdiri kerana ni mereka yang awasan kata orang dia no, ini aku dengan orang manusia mereka namaskar kan lagi, lekas sutre tadi tikan ni, sutre dia na, kalau sakra dewi oh anda nak kerapu bidhya kira kata tu nanti, na mereka bidhya tu pahdiri kerana, itu kita ini manusia langgai istilah lama, arah manusia antara dia manu balawat manusia, tamangnya raja tawa. Kena panik ini deh no. Ikan tamai mulm manusia sekas minisungi ada. Ikan baru agni mina. Kadar hari ini kian debay, api hari ini kian debay ema. Muka de, api he makan ikan. Buddha te laba bu hinda ema he makan. Desa nak kerana pulu. Deng ini sate kian no. Itu pasai deng ini dah India hiti kauhua tegal le. Misalnya mahanuar hiti kisi kene dana. Budu ham dulu kian ni kauh de. Ilang kita budha hamdulang ke darmi kian ni muka degil kau buat danae. Ewak yang budha hamdulang ke srawu kian ni kau degil danae. Mie darmi yang provision katte ayat srawu kian ni kau degil danae. Ita bahasa mie vidiat mie loke satte awgod keragatte budha hamdulu kau ru agede. Ikan ni mie rata traveling ini noy golang ke mie prahnet mie duru tumbian neti keranda. Tumbiya venuing, orang orang itu dah buat apa? Budu hamdulu, kau ruah gaya kenek deh. Kela, onna sutre patangan ni. Balan da sutre di ni mulim. Budu hamdulu, kau deh. Budu hamdulu, kau deh. Kita bukan nani kata deh mi. Orang orang ruah gaya deh mi. Budu hamdulu, orang wajan ya kuah apa ni dia itu. Terima ni. Kisi mu bau deh, kau deh mi gaya deh. Abah udian, udah hamdulu kau udah. Ilang kita pahamin kalau dengan manusia, udah hamdulu yang darminya kian ni muka tu, muka tu ini visi sama, udah hamdulu desa naga na darm. Mek, itu indang, mek darminya atta iya la, sattya iya la, udah hamdulu mu desa naga. Kerala, mek satting, orang orang lantai hari tu sih lalu deh, hakuin dong. Mek satte na. Eh Hindu, hamba kata, agama wasan itu yang apa dati kau, mana ada? Eh cie na sahaja wajen, suatih. Mee sahte itu yang suya kweva, ya apa tak kweva, kata tu. Tumbiem pelanai. Terima. Deng, onno ya, oya teh maam ya, tapi, otani belu ham, deng guru ham tu orang ke desa na, ena mee pahedili keran ni, amu tu dia nemi. Budha hamdulu pernah ni, Buddha terdapat tu kini ke serupa makadde. Unahan sila desa nakan darmi hati kuhamadde. Macam darmi kaya nak iya deh, ni Buddha hamdulu gata dekabba abitak. Darmi kaya ni bayi. Itu korat titiya. India pilihat te darmi, lugu te pilihat te darmi desa nakan naya.
makkali gosala adi haya denek hitiya ekenut lo e indiyama piligatte kenek tamai nigantanatha putta na egollot me wata giya issella namuth tumbi arunne den buddhamduru pennano me egollange dharmayata wadiya buddhatwen avabodha karagatta wu dharmayen suvisesi gunayak thiyenawa eka satyayi e satyaya anubhavayen yahapathak wenna Neng abi balan doni, pe kolagat kolegat nama, me pingatun pe bunuham turu kaudeki lahandung nala di pue ke, pe tungi ni gata abi, me o tungi ni gata tino, kohomata handung do, handung la di la tino. Yang kingi witang idawa urangwa, sage suwayan ratanam panita, nano saman nati tetage tene, idampi budde ratanam panita, e tene sace ne tuatiu. Egiane, ege terumat dala tino, yati, barang nikang singal arten nikang kiola terum, terum kiola ngor terina yati, buduham dro penan ni buduham dro kaud, meloke, dewiyo wenda puluang, manusia wenda puluang, ewa ge ma agama ge sarupi ege wenda puluang, ewa tening wati nama ratne ati ede, e ratne tamai buddhatti. Mekai mencerai gian nih, tapi kalau mihema ahan nih, mereka borua kete, nanti mereka borua kelar, mereka asatte aneh, mereka satte desa negara. E satte baling, yaha pata kuende, suwea kuende, mereka satte kriya keran nih, tapi kalau budhu hamdulu, ternani, budhu hamdulu satte kriya keran nih, buddhatte genai, lebuah wo buddhatte genai, eka boru nevei na. Enak ya apa tak kuen dong? Karena itu kita tamai mulu nggak tahu. Itu kita mantai rungkan deh. Eka tamai mulim. Ini pasti dharma yang enak ini. Kayang viraga amata panita. Ya jaga sakti muni sama itu. Nanti ini dharma ini sama hati gini. Idam pi dharma ratanam panita. Ini ini sakti ini suatu. Budha untuk yang enak nggak tahu lagi. Mulim itu pasti kita desa nak kerana mana dharma yang enak. Kaki dharma yang ini, Buddhahamdra kaki dharma yang ini. Mie dharma ini minde mihem wacana yang hadunno. Khayang viraga ngamatam panita yaja jaga sahasti muni samahito. Natena dhamme ini samati kini. Itu kota mie kian, mie Buddhahamdra ubodhakar gatta u dharma. Buddhahamdra wisinga ubodhakar gatte dharma. Ani kisikene ka ubodhakar ganane, eka sabtya. Mie dharma ini hati minum ini mai, kira? Desa nakarno. Iga, betul. Orang tuh ini sama ni dharma ini, yang ini. Dia pasti ni kata awing. Kalau anda desa nakaran itu tak gelar. Dharma ini gelar. Itu nih desa nakarno. Yang Buddha setto pariwan ini suci, samadhi manan tarikanya mau. Samadhi nate n samon wijjati idam pidam meratanam panita. Minta minta na beda kat dia tino. Yang Buddha setto pariwan isu cing. Yang akar ya katanya ini sama sama Buddha terdapat cici Buddha amru desa nak karena samadhi ya kemanuaga itu samadhi kian ni sitir tempat cama. Enam Buddha amru desa nak karena samadhi siksa wa melo ke kau luar desa nak kerapu samadhi siksa wa kini. Itcher gemburu, watinau sama dia, me dharma itu latihan. Me sama dia baling, me innya itu, me biaya hak bendo. Ini jenah sakti, jenah suatu. Jenah sama dia yang dicanakan. Eh, dharma itu ni, problem aja sama dia. Me kian ni, mana sama dia kan? Vipassana sama dia. Vipassana sama dia, aku ini sahaja ni kan? Buddhahamdra avodha karagatta vipassana samadhi ekkara balagatui. E satyen yahapathak venda e kiyala satyak kriya karana. Ida passe digata buddhahamdra karanne iga piyawara wal tika dan me wenakota buddhahamdra eka deyak karala karana tunak karala thiyena. Me dakwa gatha tika baluwa. Palaweni karane thamai ara kapuwa gatta di ara minisunta athi karapu Boru amanis sebiya hak kara. Kau muda hak kari,
ඒ කියන යක්කු වෙරේතයන්ට වැඩිය බලවත් කෙනෙක් මිනිසෙක් ඇවිදින් ඉන්නවා උඹලගේ රටට කියලා. තේහනනේ ඔන්න පළවෙනි මානසික පරිවර්තනය කරපු පරිවර්තනය. ඊට පස්සේ යා කවුද කියලා දෙවෙනි ගාථාවෙන් පැහැදිලි කරනවා. කවුද බුදුහාමුදුරුවෝ. බුද්ධත්වයේ කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවා. ඊට පස්සේ ඊගාව ගාථා දෙකෙන් පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත ධර්මය. එහෙනම් දැන් වෙනකොට අර අමනුෂ්‍යයන්ට වැඩිය වටින මිනිස්සෙක් මෙතෙන්ට ඇවිදින් ඉන්නවා කියන හේතු ගැනීම කරලා තිනවා. ඒකෙන් මනස හැදෙනවා අර හිටියගේ. ඊට පස්සේ බුදුහා ඒ ආපු කෙනා කවුද කියලා හඳුන්වලා දෙනවා ඒගොල්ලන්ට තේරෙන භාෂාවෙන්. ඊට පස්සේ ඒ බුද්ධත්වයට පත් වූ බුදුහාමුදුරන්ගේ ධර්මයේ මොන වගේද කියලා සාරාංශව ගාථා දෙකකින් පැහැදිලි කරනවා. ඒකෙදි ලොකු තැනක් දෙනවා බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ සමාධිය. තේන්නනේ. ඒකයි මේ ගාථාවේ ඇතුළත් වෙන්නේ. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුදින් සමාධි මහානං තරකඤ්ඤ මහෝ සමාධිනාතේන සමෝන විජ්ජති. මේම සමාධිය කවුරු දන්නේ නැහැ කියන එක තමයි මේ පෙන්වන්නේ. එතකට විපස්සනා සමාධිය කියන්නේ. ඔන්න ඔය කාරණා දෙක. ඊට පස්සේ මේ ධර්මයේ ප්‍රයෝජනට ගත්තේ අය ඉන්නවා. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයේ ලැබලා නිවන් දැක්කට වැඩක් නැහැ. අනිකුත් මනුස්සයන්ට මේ ධර්මයේ ප්‍රයෝජන නැත්නම්. දැන් අර විශාල මහනුවරයට පැහැදිලි කරනවා මේක එහෙම විතරක් නෙවෙයි මේක නිකම්ම ධර්මයක් නෙවෙයි මම ළඟ තියෙන මට විතරක් ගුප්ත වෙච්චි හාස්කමක් නෙවෙයි මේ ධර්මය. අර ලෙඩ්ඩුන්ට මේ කියන්නේ හාස්කමක් නෙවෙයි. මේ ඕනම මිනිසෙකුට මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න පුළුවන්. මේක දිරිගැන්වීම. මේ ඕනම මිනිසෙකුට මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න පුළුවන්. එතකොට මේ ධර්මයේ ඕනම මිනිසෙකුට ප්‍රයෝජන ගන්න පුළුවන් ලෙඩ වෙලා ඉන්න ඔයගොල්ලන්ට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒකට සාක්ෂි තමයි මේ ළඟ ඉන්නේ. කවුද ඉන්නේ ළඟ? දැනට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්ත ශ්‍රාවකයෝ. තේරෙනවනේ? මේ ඔක්කොම දැන් ඔය දැන් මනෝමය වශයෙන් මනසට ලබා දෙන ආහාර නෙමෙයිද? මිනිසුන්ගේ අර තිබිච්ච බොරු බිය සැක අඩු කරන්න දෙන මානසික ශක්තියක් නෙමෙයිද මේ තියෙන්නේ මේකේ? දැන් ඕවද ඔයගොල්ලෝ ලබා ගන්න මේ රත්න සූත්‍රය කියලා හෙරනකොට තව බය වෙනවද? ඈ බය වෙනවා. මෙරිකී ආච්චි වෙල්ල මෙරිකයි කියලා බයට කියනවා. ඒක කිව්ව හැටි මොකද වෙන්නේ? හැමදාම බය වෙනවා. මොකද රතන සූත්‍රය දේශනා කරේ මොකටද කියලා දන්නේ නැහැ. මේකේ අන්තර්ගතය මොකටද කියලා දන්නේ නැහැ. තේරුණා නේද? ඉතින් ඒවා නෙමෙයි දැන් මේ පිළිවෙල බලාගන්න. මේ වැඩි විස්තර කියන්න බෑ. මේකේ ගොඩාක් කරුණු තියෙන නිසා පිළිවෙල මං කියා දුන්නේ එකයි. දැන් ඔය කොලේ ගහලා දුන්නේ. එතකොට තේරෙනවා මේ සතන සූත්‍රයෙන් තමන්ගේ මේ ජීවිතයේ පොඩ්ඩක් හරි වැඩක් ගන්න. තේරුණා නේද? දැනට ගන්න නම් වැඩක් නෙමෙයි. බොරුවක්. ඒ ටික අඩු කරගත්තාම ප්‍රයෝජනවත් වෙයි. දැන් මෙතනින් පස්සේ දැන් ශ්‍රාවකයෝ ගැන මේක මේ බුද්ධත්වයකටපත් වෙලා බුදුහාමුදුරුවෝ කෙනෙක් පහළ වෙලා ඒ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ ධර්මය බුදුහාමුදුරුවන්ට පමණක් සීමා වෙන්නේ නැහැ කියනවා. මේ මුළු ලෝක වාසීන්ටම මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. එච්චර සරල ධර්මයක්. නමුත් දැන් අනික් අය කියන අය ඒව නැහැ. ඒගොල්ලන්ගේ මන්ත්‍ර පාඩම් තියෙන්නේ ඒගොල්ලන්ට විතරයි. දැන් ගුප්ත ශාස්ත්‍ර දෙන්නේ ගෝලයාට විතරයි. දැන් එහෙම අය තමයි මෙතෙන් ඇවිදින් යාග හෝම කරලා මිනිසු බය කරලා ගියේ. තේරුණා නේද? එහෙම එක නෙවෙයි කියනවා බුදුහාමුදුරගේ ධර්මය. බුදුහාමුදුරගේ ධර්මය ඕනම ශ්‍රාවකයෙකුට ගන්න පුළුවන්. මතක තියාගන්න ගැහණු පිරිම වේදයකින් තොරව ශ්‍රාවකයන්ට ගන්න පුළුවන් කියලා ඔප්පු කරේ ඔය විශාල මහනුවර ඔය අවුරුදු පහෙන් පස්සේ. ඒ සිද්ධියත් උනේ තෙන්දිමයි. දැන් කොහොම හරි ඔය භික්ෂුණී ශාසනය පහළ වෙන්නේ විශාල මහනුවරදීමයි. ඒ වගේම විශාල මහනුවරට වැඩම කරවාට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ
mulma watawata kimbulwat puruwedi wadin mokada hetuwa rajagahanu waru indala yannawata wadiya bohoma kittu ikumbulwat purata visala mahanuri den e gamana yannet ehemai ඊට පස්සේ නැවත ආයේ ඉන්නේ විශාල මහනුවරට. ඇවිදින් තමයි අර භික්ෂුණී ශාසනයත් ආරම්භ වෙන්නේ. දැන් මේ වගේ සිද්ධි ගොඩක් තියෙනවා. කොහොම හරි වේවා මෙතෙන්දි ඉගෙන ගන්න ඕනේ. ඒකට බුදුහාමුදුරන්ගේ ධර්මය කෙනෙකුට විතරක් සීමා වෙන්නේ නැහැ. තෝරගත්ත පිරිසකට නෙමෙයි. තෝරගත්ත ගෝල බාලයන්ට නෙමෙයි. සියලු මිනිසුන්ට සාධාරණයි. ඒකයි බුද්ධත්වය. දැන් අන්නේ ඒක ඔප්පු කරනවා අර මිනිසුන්ට. කාටද විශාල මහනුවර ඉන්න ඇයට කියාගෙනවා මගේ මේ ධර්මය බුදුහාමුදුරන්ගේ ධර්මය ප්‍රයෝජනයට ගන්න පුළුවන් මිනිස්සුයෝ කවුරු වගේ අයද කොහො කොච්චර ඉන්නවද කොයි වගේ පිරිසක්ද මේක ප්‍රයෝජනයට ගන්න ඒක තමයි 6 වෙනි ගාථාවෙන් දේශනා කරන්නේ ඒ 6 වෙනි ගාථාවේ තියෙන අර්ථය බලන්න යේ පුග්ගලාට සතම් පසත්වා චත්තාරියේ තානි යුගානි හොන්ති තේ දක්ින එයා සුගත සුසාවකා ඒතේසු දෙන්නානි මහප්පලානි කියනවා නේද? ඔන්නතන වැදගත් කරුණක් වෙන්නනවා. මෙතනින් එහා තමයි මේ ගොල්ලන්ගේ රෝග සුව වෙන්න පටන් ගන්න මෙන්න මේ 6 වෙනි ගාථාවෙන් පස්සේ. කියනවා නේද? ඒ කියන්නේ මේ පැහැදිලි කිරීම තමයි වඩා ප්‍රබල පැහැදිලි කිරීම. උදාහරණ වෙන්නනවා මේ ඉන්නේ මගේ ශ්‍රාවකයෝ. ඉතින් වැඩි ශ්‍රාවක සංඛ්‍යාවක් නැහැ මේ පොඩි ආම්දරු පිරිසක් එක්ක වැඩම කරන්න බුදුහාමුදුරු මේ ඉන්නේ එහෙම ශ්‍රාවකයෝ මේ ශ්‍රාවකයෝ දිහා බැලුවම ඔක්කොම හාමුදුරුවෝ තමයි නමුත් හාමුදුරුවෝ වුණාට මේගොල්ලෝ පුජ්‍යල වශයෙන් 8 දිනක් වෙනවා යුගල වශයෙන් 4ක් වෙනවා එහෙමනේ දැන් මිනිසුන්ට වෙන්නේ හාමුදුරුවෝ නමුත් මේ හාමුදුරුවෝ එක හා සමාන නැහැ කියනවා මගේ ශ්‍රාවකයෝ එක හා සමාන නැහැ පුජ්‍යලේ වශයෙන් 8 දෙනි යුගල වශයෙන් 4 ඒ කියන්නේ ශ්‍රාවකයෝ ඉන්නවා තල 4ක මොනවද ඒ තල සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් ඒකේ සෝවාන් මාර්ග සෝවාන් ඵල එතකොට යුගලයක් වෙනවා එතකොට යුගල වශයෙන් 4යි ඔව් යුගල වශයෙන් 4යි පුජ්‍යලේ වශයෙන් 8යි මෙන්න මෙහෙම මගේ ශ්‍රාවකයෝ ඉන්නේ මේ ධර්මයේ ප්‍රගුණ කරන අය මේ එතකොට ඉතින් ඒක ප්‍රගුණ වීමේ අවම අය ඉන්නවා ආරම්භකයෝ ඉන්නවා අවසාන වෙච්ච අය ඉන්නවා කියන්නේ මේ බුදුහාමුදුරු පෙන්නන්න දැන් මේකේ ආරම්භකයෝ ඉන්නවා ආධුනිකයෝ ඉන්නවා රහතන් වහන්සේලාත් ඉන්නවා මේ ඉන්නේ පිරිස තමයි මේ නමුත් බැලුවම එක වගේ ඔක්කොම මිනිස්සුයෝ මෙතන අමනුෂ්‍යයෝ නැහැ ඉතින් බුදුහාමුදුරු පෙන්වනවා මේ වටිනා මෙන්න මේ කට්ටිය. දැන් ඔයගොල්ලොත් ඒ විශාල මහනුවරත් මේ මිනිස්සු මේ ලෙඩේ හින්දා මේ තුම්බිය හින්දා කොච්චර යාග කරාද කොච්චර දන් දුන්නද තේරුණානේ කොච්චර මේ සත්තු මැරුවද ඒවත් යාග දාන දෙවියන්ට දෙන දාන විදිහට නේ වගරන්නේ කොච්චර යාග පැවැත්තුවද කොච්චර ධනේ විනාශ කරාද දැන් බුදුහාමුදුරු පෙන්නනවා එහෙම නෙවෙයි මෙන්න මේ පුජ්‍යලයෝ 8 දෙනා මේ මගේ ශ්‍රාවකය විදියට හඳුන්වන මේ ධර්මයේ ප්‍රගුණ කරන මේ ආර්ය මහා සංඝ රත්නයට මෙන්න මේ වලන මේ තේ දක්ඛිනේයා සුගතස්ස ශ්‍රාවකා මගේ මේ සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන්ට යමෙක් දක්ඛිනේය දාණය දෙනවාද ඒක තමයි මේ ලෝකේ තියෙන ඉහළම දාණය. ඔන්න බලන්න පළවෙනි වතාවට බුදුහාමුදුරුවෝ ඉහළම දාණය ගැන බුද්ධත්වයෙන් දේශනා කරන්නේ රතන සූත්‍රයේදී. තේරුණාද? දැන් අර ගොල්ලන්ගෙන් මොකද හිතෙනවා ඇත්තේ? අර ලෙඩ්ඩුන්ට මේක දැන් මේක ලෙඩ්ඩුන්ට කියන්නේ බුදුහාමුදුරුවෝ ඉදිරියේදී නෙවෙයි ඔක්කොම අහන්නේ බුදුහාමුදුරුවෝ උගන්වනවා ආනන්දහාමුදුරුවන්ට ගිහින් ගෙයක් ගානේ මේක මේ සූත්‍රය කියවන්න. නිකන් නෙවෙයි වතුර දිදී කියවන්න. ඒ බිලකයට වතුරවත් නැහැ හලගන්න යන්නේ නැහැ බයයි ලෙඩි බෝ වෙනවට තේරෙනවා නේද ඉතින් වතුර දිදී මේ ගයක් ගහන්නේ ගමක් ගහන්නේ කියනවා බුදුහාම කවුද ආනන්ද මේ අහන්නේ කතාව මේකයි
Deng hemanang ida pasri pahua dawe no kota deng mi hamu duruti gamani tamu kadoe ni gamanol pinda batiano. Deng pinda batiano kota deng mi kata wahala dino no deng isilewa deng yanda buja wati bam mi kapa ni yoro ino. Ikan ya halati puni deng au buduham turang ehu mo kada deng yanda buja tiada roga biya hakpe no gila de ne. Tehmane. Deyan ta pujawa thiyena ratat wediya brahmaya ta pujawa thiyena ratat wediya loke sammata loka kumaya age karana ratat wediya sugatassa shravaka buddhamthurange shravakayanta dampen puja kirima mahat palai mahan sansay ena menna metena thamai prayogika kriyaakaritwe pahaddi karanne metena indala minissu puluwan vidiyaka me deeta yomu wenna Making an art masakti tamai evolangi manis sakti wedi wenna lokuma hetuwa. Onna den hamduruwa kawuda kiyala handinnuwa mulinma. E hamduru handinma habai me innwa mage shravakaya jodu wasen 4 pujjala wasen 8 habai ma me shravakayanta yamak pooja karanawada eka tamai loke tiyena mahat pala mahanisansa. Ehena oyagollange Oye durbhikshiye unath nathi karanna mahat palai mahanisansayi me man kiyana de. Therunawada neda? Me daaniya. Karapu bhuta vishwasa nemeyi watinne daaniyai. Daaniya kaatada denna one? Arya sanghayata. Ona oye tatte hadala. Ida passe buddhahamithura pennana man buddhahamithura ai ehema desana karanne? Mechchara watinowa kiyala me daaniya ai desana karanne? Igawa gathawen pahala. Teran minna deng igahata pahedili karanne buddhahamithuruwange shravakayange tiyana lakshana shravakayo inda puluwan jodu 4ak thiyenawane e 4 gena vistara kiyenawa ebe vistara karanakota karanne me widiyata samanya shravakaya e wageema sowan wu pujjalaya e wageema rahatan wahanse teranawane me meda shravakayo gena Mee desanawe ne vittara. Eka yanne sowannaya ge guna kiyana. Rahathan wahansayage guna kiyana. Anagami sakadagami ayage guna dakinda ne. Ekat mee desanawe sulisi bhavaya. Dan balanna one igawa tiyenne okkoma tiyenne sowannu arya shravakayage guna gana mee tiyenne. Then net mulima pena loang wechi neti kena samanya srutuwa tar shravakaya kiyala api banata ahanawa then soang wenne kawuda srutuwa tar shravakaya srutuwa tar shravakayage guna mokadda buddhamanthuru desana karana sila samadhi prajna magin sansara vimukti labenawa kiyala viswasa karala e viswasayen ewa sila shikshawa samadhi shikshawa ha prajna shikshawa kiyana shiksha tunatama mahansu wen eka shikshawa karana kena sutuwata shravakaya nemeyi me shiksha tunatama mahansu wen kena buddhahamithuru pennanawa srutuwata ari shravakaya me srutuwata ari shravakayage ilakkaya mokadda nivanayi eka irahanda wage viswasayi enne eka tamai me Ratana sutre di hatini gata wing desa nagara ni balan. Ye supayutta manasa dalena nikami no gotama satanami te pati pata amatang gaya ladda mudani butim bunja mana. Te man, ito mi sutua tar sawa kia mami langin sawa kia angin mi ke alaba lama kena mi age tilak kia kawada hari niwa nai. Eka pahedili karanawa. Ita passe onna sowan wechi kena atawini ekin pennawa. Sowan wechi kenage eka lakshanaya. Mokadda? Yatinda kilo patavin sitosiya chatubbivate asampakampiyo tatupama sappurisan wadami yo arya sacchana avecca passati. Mekan pennanne ara gæmiyanta therena upamawakin. Gæmiyagen ahanawa dan me visala mahanuwara wenna puluwan. E wageema damadiwa tiyena onama nagarayak wenna puluwa e nagare tiyena dorotuwa langa visala ga kanu hitola kodi kanu wenna puluwa rajye laanchana kanu wenna puluwa eka thamai rajye sankethaya nagare sankethaya
ඔය කණුව මහ පොළොවේ හුඟක් යට හිටවලා තියෙන. ඒක හුලඟකට කවදාවත් කැඩෙන්නේ නැහැ. මෙන්න මේ වගේ මේ කණුවක් වගේ නගරය ద్వාරයේ තියෙන කණුවක් වගේ වා හතර වටෙන් එන වාතයට ඒ කණුව හොලවන්න බෑ වගේ මේ මගේ ශ්‍රාවකයන්ගේ අර ශ්‍රුතවත් ආර ශ්‍රාවකයන් නෙවෙයි සෝවාන් වෙච්ච පුජ්‍යලයා ස්ථීර ශ්‍රාවකයෙක් වෙනවා. දැන් ශ්‍රුතවත් ආර ශ්‍රාවකයාත් ඉන්නේ කොහෙටද? නිවන කියන එක ඉලක්ක කරගෙන නිවන අරමුණු කරගෙන යන ගමනකින්. නමුත් නිවන ස්ථීර කරගන්නවා හරියට අර කූඤ්ඤය වාතයෙන් හොලවන්න බෑ වගේ කණුවක් හොලවන්න බෑ වගේ නිවන ස්ථීර කරගන්නවා මේ ශ්‍රාවකයා. ඒක මේ ශ්‍රාවකයන්ගේ ගුණයක්. ඒ ගුණේ සත්‍යයි. මේ සත්‍ය බව දේශනා කරන්න බුදුහාමුදුරුවෝයි. ඒ සත්‍යයේ බලයෙන් යහපතක් වේවා. තේරුණානේ? එහෙනම් මේ කවුරු කාගේ සත්‍ය බලයෙන් යහපතක් වෙන්න කියලා ඔය අටවෙනි ගාථාවෙන් දේශනා කරන්න. මේ ශාසනය තුළ සෝවාන් වෙච්ච සියලුම දෙනාගේ සත්‍ය බලයෙන් මේක සත්‍ය අසෝවාන් වෙනවා කියන එක තේරුණානේ? ඒක හරියට සත්‍යයක් කියන්නේ කොච්චර විශ්වාසද? අර කණුවක් හතර වටෙන් හැමන සුළඟට හොලවන්න බැරුව වගේ සත්‍යය. ඒකත් සත්‍යයන්නේ. ඒ වගේම සත්‍යය. ඒ සත්‍යභාවයෙන් මේ රෝග බිය, දුර්භික්ෂ බිය, මේ විශාල මහනුවර මිනිස්සුන්ට ඇති වෙලා තියෙන සියලු දේ හක් වෙන්න ඕනේ කියලා සත්‍යයක් ක්‍රියා කරනවා. ඒකත් අර හැම තැනම ආනන්ද හාමුදුරුවෝ දේශනා කරනවා. ඊළඟට බලන්න නවවෙනි ගාථාවෙන් කියන්නේ යේ ආර්ය සත්‍යානි විභවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේශානි කිංචාවිතේ හොන්ති බුසප්පමත්තානතේ බවං අට්ඨමං ආය ආදියන්ති. අන්න ඒ කවුරු වෙනද මේ කියන්නේ? ඔය දැන් සංසාරයේ දුකයි කියලා ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලොත් ඒ දැන් විශාල මහනුවර ඉන්නේ අයත් සංසාර විමුක්තියට තමයි අර යාගෝම කරන්නේ. තේරෙනවානේ? විවිධ සීල් රකින්නවා, විවිධ දේවල් කරනවා කියන ආගම් අනුව. මොකටද මේ? මේ ජීවිතයේ දුකයි කියලා දන්නේ හින්දා ඒකෙන් අත්මිදෙන්න. දැන් අත්මිදෙන්න උනහට දැන් ඉන්දියාව පිළිගන්නවා. දැන් සුද්ධෙක් වුණොත් ඒ සුද්ධ ආත්මයෙන් අවුරුදු මේ ආත්ම 500කින් අහක් වෙන්න බෑ. ඒ කියන්නේ හැමදාම එයා සැඩල විදිහට ඉන්න ඕනේ. දැන් එහෙම සමාජයක්. ඒ වගේ බොරු මත ගොඩක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ ඒ බොරු මත වලට දෙනවා එහෙම නෙමෙයි මේ ශ්‍රාවකයෝ මේ සෝවාන් වෙච්ච ශ්‍රාවකයා මගේ ශ්‍රාවකේ උපරිම මේ කාම ලෝකේ ආත්ම හතයි ඉන්නේ අටපන්නන්නේ. තේරුණාද? අටවෙනි ආත්මයක් ලැබෙන්නේ නැහැ කාම ලෝකේ. මිනිසෙක් වෙන්නේ අය. ඉතින් එහා නිවන මේක සත්‍යය. මේ සත්‍යභාවයේ මේ යහපතක් වෙන්න ඕන. සුවච්චි හෝතු සුවයක් ලැබෙන්න ඕන. ඔන්න එහෙනම් ඒ සෝවාන් වෙච්ච පුජ්‍යලයාගේ ස්වરૂපය. ඊට පස්සේ 10 වෙනි ගාථාවෙන් දේශනා කරනවා සහ වස්ස දස්සන සම්පදාය තයසු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වා පියදත්ති කිංචි. චතුහපායේ හිපමුත්තෝ චතාබිතානානි අබබ්බෝ කාතුම්. තේරුණානේ? මෙතන මේක ගත්තොත් තේරුම තියෙනවා. පස්සේ කියව ගන්න. සහ වස්ස දස්සන සම්පදාය මේ සෝවාන් පුජ්‍යලයාගේ තියෙනවා දහසක් ආකාරයෙන් ප්‍රතිමන්විත සහ වස්ස දස්සන සම්පදාය. තයසු ධම්මා ජහිතා භවಂತಿ. ඒ වගේම දහසන්නයින් ප්‍රතිමන්විත වෙනවා සෝවාන් වූ පුජ්‍යලයා. ඒ වගේම ජහිතා තුනක් අහක් කරනවා මේ සංසාරයේ බන්ධන. තේරුණානේ? අපි අහලා තියෙන ඔන්න සෝවාන් වෙච්ච කෙනාගේ අහක් වෙන සංයෝජන තුනම තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස. එහෙනම් මෙතෙන්දි මේ දේශනා කරන්නේ අර අටක් නැත්නම් මේ තව ආත්ම අටකට වීමා වෙනවා නම් දැන් මේ සෝවාන් වෙනකොටම මේ සංසාරගත බැමි 10න් තුනක් අහක් කරනවා. ඒ තුන තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස. ඒක ඇත්තක්. ඒ ඇත්තෙන් යහපතක් වේවා. තේරුණානේ? නැතුව මේ
දෙවියෙක්ගේ ගුණ ඇත්ත ඒකෙන් යහපතක් වේවාද කියලා මේ කියන්නේ නෑ මේ ධර්මීය ඇත්ත ධර්මයේ ප්‍රයෝජන ගත්ත ශ්‍රාවකයාගේ සත්‍ය කියන දේශනා කරන්නේ මේක සත්‍යය මේ සත්‍යෙන් යහපතක් වේවා දැන් එතන සහවස්ස දසන දහසන්නයින් ප්‍රතිමන්විත කියන්නේ මේ සෝවාන් වෙන්නේ දහසක් ආකාරයකට නෙමෙයි සෝවාන් වෙන්නේ එකම ආකාරයටයි මේ දහසන්නයින් ප්‍රතිමන්විත වෙන්නේ සෝවාන් ඵලයයි තේනවනේ සෝවාන් ඵලය එකිනෙකට වෙන දහස් ආකාරයකට වෙන්න පුළුවන් ගුණ දහස් ආකාරයක තියෙන්න පුළුවන් කියන එකයි මේ දේශනා කරන්නේ හැබැයි ඒ දහස් ආකාරයෙන් එකක් හෝ එක්කෙනෙකුට අයත් වෙයි සෝවාන් ඵලයේ ඉන්න කෙනෙකුට ඕනම සෝවාන් ඵලයකට සෝවාන් මේ මාර්ගසිතකට පැමිණෙන කෙනා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන නැති කරනවා සංසාර බැමිහක් කරනවා ඒක ඇත්තක් කියලා මුලින්ම බුදුහාමුදුරු දේශනා කරන්න රතන සූත්‍රයේදී මතක තියාගන්න බුද්ධත්වයෙන් අවුරුදු 5යි මේ ඊට පස්සේ දොළොස්වෙනි ගාථාවෙන් කිංචාපිතේ සෝ කිංචාපි සෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදිතේ සාවා බබ්බෝ සෝතස පටිච්චාදාය අබබ්බතා දිත්ත පදසෝත්ත ඊට පස්සේ මේ කියන්නේ දැන් සෝවාන් වෙච්ච කෙනා සාර අපායගාමී අකුසල් කරන්නේ නැහැ ඒකයි සතර අපායට යන්නේ නැහැ ඒ වගේම අපායගාමී අකුසල් කරන්නේත් නැහැ කරොත් එයාට සංගෝගණින් ඉන්නත් බෑ මෙන්න මෙහෙම එකක් මෙතන මේ පැහැදිලි කිරීම එච්චරයි එහෙනම් මේ ඔක්කොම කට්ටිය එහෙනම් මේ දොළොස්වෙනි ගාථාවට වෙනකම් හත්වෙනි ගාථාවේ ඉඳලා දොළොස්වෙනි ගාථාවට එනකම්ම අන්තර්ගත කරලා තියෙන්නේ බුදුහාමුදුරු මොනවද නේ සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයාගේ ගුණයි මතක තියාගන්න තේරුණානේ ඒ ගුණ නිකන් නෙමෙයි මේක ඇත්තක් කියලා සපත කරනවා බුදුහාමුදුරුව සපත කරනවා විතරක් නෙමෙයි මේ ගුණ සත්‍ය නම් ඒ සත්‍ය භාවයෙන් යහපතක් වේවා කාටද විශාලා මහනුවර ඔව් මේ ඉන්න ඔක්කොටම මේ මවණීඩේ තමයි ආනන්ද හැඳුරෝ ලව්ව ගයක් ගයක් ගානේ ගිනියන්නේ නැතුව මේ එක තැනක ඉඳලා අර දැන් මේ ලංකාවේ තින්නේ නිකන් රන්දර්ශන කරලා ලෙඩ රෝගේ සුව කරන ඒ වගේ එකක් නෙමෙයි මේ කරලා තියෙන්නේ තේන රන්දර්ශන යන්නේ නැහැ මැජික් එකක් නැහැ මෙතන පුජ්‍යලයන් පුජ්‍යලයාට දැනුවත් කිරීමක් කරලා තියෙන්නේ හොඳට මතක තියාගන්න පුජ්‍යලයන් පුජ්‍යලයාට ගමින් ගමට ගෙයින් ගෙයට ඒක ඒව කරලා තින්න ආනන්ද හැඳුනුව. ඒක තමයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔය ටික ගියාට පස්සේ අවසානයේ 13 වෙනි ගාථාවෙන් නැවත කියනවා දැන් මේක ඉව අවසන් කරන්න ඕනේ. දැන් මිනිස්සුන්ට තව තේරුම් ගන්න ඕනේ කොයි වගේද බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කොයි වගේද කියලා ගාථා දෙකකින් දේශනා කරනවා. මොකක්ද ඒ? ඔව් එදා මිනිස්සු දන්නේ උපමාවක් ගන්න වනප්ප ගොම්බේ යතා පුසිතක්ගේ ගිම්හාන මාසේ පටමත්මින් ගිම්හේ තතු උපමන් දම්ම වරන් අදේශයි නිබ්භාන ගාමින් පරමන් ඉතායි දැන් මේ බුදු බුද්ධත්වයට පත්වෙච්චි බුදුහාමුදුරුව කෙනෙක් බුදුහාමුදුරුව පහළ වුණාට පස්සේ ඒ බුදුහාමුදුරුවන්ගේ සෑම ක්‍රියාවක්ම සෑම දෙයක්ම දේශනාවක් වෙන්න පුළුවන් වචනයක් වෙන්න පුළුවන් එක ඉලක්කයක් තියෙනවා මොකක්ද ඉලක්කය ශ්‍රාවකයාගේ නිවන නැමති ඉලක්කය ඒක තමයි මේ මේ වචනින් දේශනා කරන්නේ නිබ්බාන ගාමීන් පරමං හිතාය මෙන්න මේක තමයි ඉලක්කය කාගේද මේ ඉලක්කය තියෙන්නේ ශ්‍රාවකයාගේ නෙමෙයි මේ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ එහෙනම් දැන් මේ මෙදෙන්දී අර ආහන මිනිසුන්ට තියෙන මේ ඒගොල්ලන්ට තියෙන භාෂාවන් මේ කතා කරන්නේ බුදුහාමුදුරුවෝ නැතුව මේ අපි දන්නේ පාලියක් නෙවෙයිනේ ඒගොල්ලෝ දන්නේ පාලිය හරි ඒ පාලිය නම් පාලිය ඒගොල්ලොත් දන්නේ දී මේ කතා කරන්නේ නැතුව අමුතු මේ මේ මන්තර නෙමෙයි නැත්නම් ඔයගොල්ලෝ දැන් කවුරු හරි මන්තර කියනවා පිටක් අය දෙමළ භාෂාවෙන් කියන්නේ ඔයගොල්ලෝ දන්නවද තේරුණා නේද දැන් දේවාලෝ නෙම කරනව නේද හිමියෝ. තමන් දන්නේ භාෂාවෙන්ද කියන්නේ? නෑ. නමුත් මේ දේශනා මන්තර නෙමෙයි. ජප නෙමෙයි. මේ වැදින්නේ මොනවද?
ඒ අයට තේරෙන සුද්ධ භාෂාවක් තේරෙන භාෂාවක් මතක තියාගන්න කියලා. ඊට පස්සේ දැන් එතෙන්දී බුදුහාමුදුර පෙන්නනවා මේ බුදුහාමුදුරුව හරියට මේ ශ්‍රාවකය හැම දිනාටම දේශනා කරන සියල්ලම නිශ්චිත වෙන්නේ නිබ්බාන ගාමීන් පරමං හිතයි අවසානයේ නිවන කරාගෙන යන්නමයි සත්‍ය කරාගෙන යන්නමයි. එහෙනම් දැන් ඒක අහන අයට හිතෙන්නේ නැද්ද අපිටත් එහෙනම් අපේ රටට බුදුහාමුදුරුව වැඩියා අපිට නිවන ළඟට වැඩියා කියලා. දැන් ඒ වගේ ආත්ම ශක්තියක් ආවෝ ලෙඩ තියෙයිද? ඉංගා හිතන්නකො බලන්න. දැන් මේක අවිශ්වාස නැහැනේ දැන් බුදුහාමුදුරුව කවුද කියලා පෙන්නලා. දැන් ආයෙ කියනවා බුදුහාමුදුරුවගේ පරමාර්ථය මොකද්ද? බුද්ධත්වයේ පරමාර්ථය මොකද්ද? මේ ලෝක වාසීන් නිවන කරාය කියන්නයි. ඒක කොයි වගේද කියනෝ නම් බුදුහාමුදුරුව කෙනෙක් මේ ගුණේ යුක්තයි කියන්න සාක්ෂිය මොකද්ද? සරල ගමේ ඉන්න මිනිස්සුන්ට තේරෙන උපමාවන් බුදුහාමුදුරුව මෙතෙන් දෙන්නේ. ඒ උපමා මොකද්ද? වනප්ප ගොම්බේ යතා පුසිතග්ගේ ගිම්හාන වාසේ පටමස්මින් ගිම්මේ. මේක මේ ඉන්දියාවේ දකින්න පුළුවන් හැම අවුරුද්දකම ලස්සන පාරිසරික උපමාව. වනප්ප ගොම්මේ පටමස්මින් ගිම්. ඒ කියන්නේ දැන් වස්සාන කාලයේ ඇවිදilla ගිම්හානේ ලබනකොට අර ඉන්දියාව පුරා තියෙන සියලු ගස්වල පළවෙනි මාසයේ වෙනකොට ගිම්හාන මාසයේ මල් පිපෙනවා, ගෙඩි හද ගන්නවා. ඕක ඇත්ත කියලා ඉන්දියාවේ මිනිස්සු අදත් දන්නවා, එදත් දන්නවා. ඕක බොරුවක් නෙවෙයි. එන්නේ වගේ එකක් තමයි බුදුහාමුදුරු කෙනෙක් පහළ වුණාම ලෝකේ. අර නිම්මාන මාසේ පළවෙනි නිම්මාන ඍතුවේ පළවෙනි මාසේ ඉන්දියාවේ ගස්වල මල් හටගන්නවා සත්‍යයක්ද? ඒහා සමාන සත්‍යයක් බුද්ධත්වයට පත්වෙච්ච කෙනෙක් ලෝ පහළ වුණාම ඒ සංසාරගත සත්‍යයා නිවනටත්පත් වෙනවා. දැන් මේක අහපුවම මොකද වෙන්න ඕනේ අර ලෙඩුන්ට? ඈ ලෙඩේද? දැන් ලෙඩේ කැලේ යනව නේද? දැන් ලෙඩේද වටින්නේ? ඒගොල්ලන්ට සතුටක් ඇති වෙන්නේ නැද්ද අපිට මේ භාගයේ උදා වුණා කියලා? ඈ සතුටක් ඇති වෙනවා. බලන්න මේ ඔක්කොම එතකොට මානසික පරිවර්තන. තේමන බුද්ධ ඥානයෙන් කරපු දේවල් දේශනා කරපුවා. ඊට පස්සේ ඊගාව ගාතනොත් එහෙමමයි දේශනා කරන්නේ. වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං ආදේශයි ඉදම්පි බුද්ධේ රතනම් පණීතං. ඒත් බුදුහාමුදුරන්ගේ තියෙන විශේෂී ගුණය මේ සත්‍යයෙන් යහපතක් වේවා. ඔය 15 වෙනි ගාථාවෙන් තමයි රහතන් වහන්සේ කවුද කියලා හඳුන්වන්නේ. අවසාන කරන්නේ රහතන් වහන්සේ. තේරුණානේ? ඒ රහතන් වහන්සේ කවුද කියලා හඳුන්වන්නත් බුදුහාමුදුරෝ ගන්නේ එදා ඉන්දියාවේ සාමාන්‍ය මිනිසුන්ට තේරෙන පාරිසරික උපමාවක්. කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ බවස්මින් තේකීන බීජා අවිරුල්ලි ඡන්දා නිබ්බන්ති දීරා යතයන් පදීපු. මේ රහතන් වහන්සේ අර මුලින් පැහැදිලි කරේ රහතන් වහන්සේලා නෙවෙයි. කවුද පැහැදිලි කරේ? සෝවාන් වාරි පුජ්‍යලයාගේ ගුණ. අවසානයේ රහතන් වහන්සේගේ ගුණ පැහැදිලි කරනවා. ඊට පෙර බුදුහාමුදුරන්ගේ ගුණ පැහැදිලි කරනවා. තේරුණා නේද? මේ සත්‍යයෙන් යහපතක් වේවා කියන පණිවිඩය විශාල මහනුවර ගියක් ගයක් ගානේ ගමක් ගමක් ගානේ ආනන්ද හාමුදුරුව දැන් ඉතුරු වෙලා තියෙන ටික දෙනා ඉන්නේ මැරලානේ අනික් අය. මෙහෙම පැහැදිලි කරනකොට අර චිත්ත ධෛර්යය ඇති වෙලා අර වැඩියා වූ හාමුදුරුවන්ට ඉලම්පස මොනවා හරි පූජා කරලා එතනින් පින් සිදු කරගෙන මේ රෝගය තුරන් වෙනවා. ඔයගොල්ලෝ තුල තමන්ගේ ඇති වෙන රෝගය තුරන් කරන්න මොනවද කරන්නේ? මේක කියෝලා 108ක් කියෝලා නිදා ගන්න. තේමන. දැන් මොකද්ද වෙන්න ඕනේ කියලා බලන්න. රතන සූත්‍රයෙන් මොකටද දේශනා කරේ කියලා බලන්න. මේක මන්ත්‍රයක් නෙමෙයි. යන්ත්‍රයේ ගුණේ කරේ දාගෙන ඉන්න දින. තේරුණානි? පොට්ටියස්සේ දාන්නේ හේතු නෙමෙයි මේක. මේකේ තියෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ගුණ මොනවද? ඒ සත්‍ය භාවයෙන් සත්‍යක් ක්‍රියාව. දැන්
Emana me kale me ratan sutre desa nagara pu kale da samana kale loke tiyenne idana visala maharunata vitarai roga biyave den mul loketa mawedin ti enang apita apitat proyojana ganna puluwan me buduhamthurange desanave habai meka giyo giyo yantra dana eka nemi proyojana ganima me guna terung argana e guna වලින් තියෙන ප්‍රතිපත්ති වල ඉස්සරහට ගිහිල්ලා තමන්ම මානසිකව ඉහිලට යෑමයි. ඉතින් මේ වගේ දේවල් වලට තමයි මේ වස් කාලේ යොදාගන්නේ පන්සල් වල. නැතුව මේ සජ්ජායනාට විතරක් නෙවෙයි වස් කාලේ දාන සීල භාවනා කියන ඕන දෙයක් තුන් පුණ්‍ය කර්ම තුනම සිදු කරන කාලයක්. දැන් මේ ස්ථානෙත් එහෙමයි. එතකොට දැන් මේ ලැබුවා වූ 2020 වර්ෂයේ වස්සමයේ නිමිත්තෙන් තමයි මේ දේශනාව පවත්වන්නේ. ඉතින් මේ පින්වතුන්ටත් තමන්ගේ මේ ලැබුවා වූ ජීවිතය තුළ බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න මේ රතන සූත්‍රයේ වෙනදා කටපාඩමින් කිව්වට වැඩිය මින් ඉදිරියට යමක් තේරුම් අරගෙන මේ සූත්‍රයෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහ ගත්තොත් තමන් මේ දේශනාවෙන් ගත්ත ප්‍රයෝජනය එක වෙනවා. ඉතින් හැම දිනාට මේ ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අවසන් කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සයන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සයන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සයන් රක්ඛන්තු ලෝක සාසනං හොඳයි එහෙනම් මේ පින්කම මේ විදිහට සිදු කරගන්න උදව් පදව් කරා වූ සෑම දෙනාම සීපත් කරගෙන විශේෂයෙන්ම මේ රැස් කරගත්තා වූ සියලු කුසල් තම තමන් ළමින් ජම්මාන්තරගත වූ ඥාතීන්ට අනුමෝදන් වේවා අනුමෝදන් කරමින් ඥාතීන්ගේ පරලෝක ජීවිත සාර්ථක කරගනිවා කියන උදාර හැඟීමේ යුක්තව සාදුකාරයකින් ඥාතීන්ට පින් අනුමෝදන් කරවන්න. ඒකම මේ පින්කම සිදු කරන්න අද දවසේ මේ විදිහට මේ කාලය තුළ ඒ තම තමන්ට දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිදු කර ගැනීමට නායක හාමුදුරන් වහන්සේ වගේම ආනන්ද හාමුදුරන් වහන්සේ අනිකුත් හාමුදුරන් වහන්සේලා දායක සභාව බොහොම මහන්සියෙන් කටයුතු කරනවා. ඒ හැම දිනාටමත් විශේෂයෙන්ම මේ ගමන කටින පින්කම පාරාරගත මේ ධර්ම දේශනාවටත් ආරාධනා කරපු ඒ මහත්මයාට ඒ වගේම මහත්මිය ඇතුළේ පවුලේ හැම දිනාටමත් අපි හැම දිනාටමත් මේ ජීවිත කාලය තුළදීම බුදුහාමුදුරුවෝ දේශනා කරන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. මම වැඳ ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වචයතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිජ්ජතු.